ස්වාමින්වහන්ස යම් කිසි වෛද්‍යමය හේතුවක් නිසා දරුවෙකු හෝ සතෙකු ගබ්සා කිරීම සඳහා යම් කිසි වෛද්‍යවරයෙක් නිර්දේශ කරනවා නම් මෙහෙමයි ඉතින් වෛද්‍ය හේතුවක් නිසා සතෙක් හෝ මිනිසෙක් හෝ ගබ්සා කරනවා කියන්නේ ප්‍රාණඝාත අකුසලයක් එච්චර වෙන දෙයක් නෙමෙයි पशु वैद्य वृत्ति महात्मे मट मत गमक इनकोट मट अहुनार वैनौंस मे अहवाल तेन उबल गिदर बल्लांग ज्ञान सत्व अरांगे वंद बाट पत्कर कर्ण मुहूर्ते मे एक सत्व हिंसावट दाल एक कर्ण हरी अप्रमाण मे जल भीति का रोगे हदल पिस्स बल्लु काल अप्रमाण मनुष्य मेरे मे वाट बेहद रजेट कोटि गाक मसिक मेवा निशातम එක හරි ඒක මේ සමාජමය වශයෙන් බලද්දි කිසිම වැරද්දක් නැහැ නමුත් ධර්මානුකූලව නොනා ඒ පශු වෛද්‍ය මහත්මයාර බල්ලංගේ ගෑනු සතෙකුට බඳ සත්කමක් කරන මොහොතක් පාසා නොනා ඊට අදාළ අකුසල සංස්කාර ප්‍රස් කරගන්න මොකද මේ සතාට දරු හුරතල් බලන්න තියෙන අවස්ථාව නැති කරන්නේ තේනද බැල්ලියක් ගන්නකෝ ඒ බැලලි මනෝනා පැටවු දැම්මට පස්සේ ඒ පැටවුට කිරි පොවලා ඒ පැටවු ආරක්ෂා කරගන්න කොච්චරනම් ජීවිත පරිත්‍යාගයෙන් වෙහෙසක් ගන්නවද කියලා බලන්න බැල්ලියක් පැටවු ටික දැම්මට පස්සේ ඒ පැටවුට කිරි පොවලා ඒ පැටවුගේ ආරක්ෂා උදෙසා මාස 6ක් විතර කාලයක් කොච්චරනම් වෙහෙසක් ගන්නවද කියලා බලන්න. බාහිර කෙනෙකුට ළඟට එන්න දෙන්නේ නැහැ. අපිට හාමුදුරුවෝ කියලා බලන්නේ නැහැ පැටවු ළඟට ගියොත් එයා හපනවා. ඒතකොට බලන්න යාතුන කොච්චර දරු සෙනෙහයක් මාතෘත්වයක් තියනවද කියලා නේ. ඒතකොට අපි මේ මාතෘත්වෙනේ මේ අහිමි කරන්න යාට. ඒ මාතෘත්වය එයාට ලැබන්න තියෙන සතුට තමයි අපි මේ අහිමි කරන්නේ. ඒතකොට මේ සතුට අහිමි කරන්නේ අපි මේ සමාජයේ උදෙසා බව ඇත්ත. නමුත් සමාජයේ උදෙසා යහපතක් උනත් නොනා අතනර සතාට අර දෙය අහිමි කිරීම තුළ එයාට ඊට අදාළ කුසල් රැස් වෙනවා. නමුත් මෙතනින් මොකද්ද වෙන්නේ සමාජයට අපි යහපතක් කරනවා. සමාජයට යහපතක් වෙනවා සමාජයට යහපතක් උදෙසා සතාව වඳභාවයට පත් වෙනවා. ඒතකොට ඕවා විපාක දෙනකොට මොකද වෙන්නේ සමාජයට යහපතක් කිරීම උදෙසා එයා ඊළඟ ජීවිතයේ මේ ලස්සන මිනිසෙක් වෙන්න පුළුවන්. නමුත් මිනිසෙක් උනත් මුළු ජීවිත කාලෙම දරුවෝ නැතිවීමේ දුකට එයාට පත් වෙනවා. දැන් මේ සමාජයට යහපතක් කළානේ මෙතනින්. ඒ යහපත් දෙයට අදාළව යහපත් චිත්තයට අදාළව යා ඊළඟ ජීවිතේ මිනිසෙක් වෙන්න පුළුවන්. මිනිසෙක් වෙලා යා හොඳට අධ්‍යාපනය ලැබලා නැවත දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් දොස්තර මහත්තයෙක් උනත් එයාට මුළු ජීවිත කාලෙම දරුවන් නොමැතිවීමේ දුකෙන් පෙළෙන්න වෙනවා. දැන් එහෙමයි ඉන්නේ. කෝටි ගණන් සල්ලි තිබ්බා නමුත් දරුවෙක් නැති දුකෙන් පීඩා විඳිනවා. ඇයි ගිය ජීවිතේ අර වගේ සංස්කාර කළා දරුවන් ඔබ ගබ්සා කිරීමට. නමුත් ඒ වගේම පින්කම සීලයක් අනිත් සිල්පද රැක්කා. ඒ සීලයටයි දානෙටයි අදාළව ලස්සන ජීවිතයක් ලැබුණත් අර සත්තුන්ට හිංසා කිරීමේ නැත්තම් වඳභාවයට පත්වීමේ සංස්කාරයන්ට අදාළව මෙතන දරුවන් නැතිවීමේ පීඩාව එනවා. ඒ නිසා හොඳ දෙයට හොඳ විපාක එනවා. ඒ වගේම නරක දෙයට ඒ හොඳ තුලින් යාට විපාකේ මතුවෙනවා. තේන. ඒ නිසා කොතනවත් සමාජයේ යහපත් කිරීම උදෙසා වූ අපි සත්තුන්ට හිංසාවක් කරනවා නම් සත්ව ඝාතනයක් කරනවා නම් ඒක බලවත් අකුසලයක්. දැන් ඔය කුරුළුණාව කියලා ඔය එක එක හරක් පුරාව කියලා ලක්ෂ ගණන් මරන්නේ සම්පූර්ණම ප්‍රාණඝාත අකුසල. මේ අකුසල් නිසා අනාගතයේදී මිනිස්සු දසදහස් ගණන් එක කොටේ මැරිලා යනවා. යුද්ධ ඇවිල්ලා භූමිකම්පා ඇවිල්ලා ඔය දැන් සමූහ වශයෙන් සත්ව ඝාතන සිද්ධ වෙනකොට ඒ සමූහ වශයෙන් සත්ව ඝාතන විපාක දෙන්නේ සමූහ වශයෙන් මනුස්ස ඝාතමුනි අනාගතයේදී. දැන් වර්තමානයේ අප්‍රමාණ සමූහ සත්ව ඝාතන සිද්ධ වෙනවා. ඩෙංගු මදුරුවා මෙලුවා සත්ව ඝාතනය. මොකද ඒ ඩෙංගු මදුරුවා පෙර ජීවිතේ මිනිස්සෙක් වෙලා ඉන්න පුළුවන්. ඩෙංගු මදුරුවා පෙර ජීවිතේ අමනුස්සෙක් වෙලා ඉන්න පුළුවන්. ඩෙංගු මදුරුවා හෝ වේවා කෘෂිකර්මයට බලපාන සතෙක් වේවා කෘමියෙක් වේවා මනෝනා දසදහස් ගණන් අපි මරලා දානකොට බෙහෙත් ගහලා ඊට අදාළව සංස්කාරයන් විපාක දෙන්නේ දසදහස් ගණන් එක රොත්තේ මිනිස්සු අනාරිතෙන් මැරෙනවා. පාරිසරික හේතුන් නිසා යුදමේ හේතුන් නිසා වස විස නිසා රසායනික හේතුන් නිසා ඔය කියන්නේ නම් රසායනාගාර වලින් විස පිටි වෙලා දහස් ගණන් සමහර ඉන්දියාවෙන් පෞගිය කාලවල මැරෙනවා. ඉතින් එවැනි වෙලාවෙ මේ සමූහ වශයෙන් මැරෙනවා. මේ ඒකයි කියන්නේ අපිට මේක නෝන හදලා ඉවර කරන්න බෑ. අපි ලෝකේ හදන්න ගියොත් අනිවාර්යයෙන්ම අපි විනාශයට යනවා. අවසානයේ හැදුනේ ලෝකෙකුත් නැහැ අපිත් විනාශ වෙලා. ඒ නිසා ලෝකයේ මේ විනාශය දැකලා අපි මේකෙන් ගැලවිලා යන්න කියලා බුදුරයන් වහන්සේ දේශනා කරා. තේන්න මේක හදන්න බෑ. බල්ලන්ට වන්දසත්කම් කරනවා කියලා මේ ප්‍රශ්නේ මෙතුවෙන්නේ බල්ලෙක් ඇති වෙන්නේ හේතුඵල ධර්මයන් නිසා. මිනිස්සයා මනුස්ස ධර්මයට නොගැලපෙන තිරිසන් සතාට අදාළ දේ කරන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? බල්ලන්ගේ ජනගහණය වැඩි වෙනවා. හේතුඵල ධර්මයක් උනේ. දැන් අපි පුංචි කාලේ මෙච්චර බල්ලෝ හිටියේ නැහැ. ඒක හේතුඵල ධර්ම. ඒතකොට දැන් මේ බල්ලන්ට බෙහෙත් කරලා ඉන්ජෙක්ෂන් ගහනවා නෙමෙයි මේ හේතුවයි නතර කරන්නේ. දැන් අපි හේතුව නවත්තන්නේ නැහැ. අපි හදන්නේ බල්ලන්ට ඉන්ජෙක්ෂන් ගහලත් නැති අකුසලයක් තව කරගන්න. අවිද්‍යාවෙන් පත්වෙන මිනිස්සයා එක ප්‍රශ්නයක් විසඳ ගන්න තව ප්‍රශ්න 10ක් ඔළුවට දාගෙන. අපි බලන්නේ ඇයි මෙච්චර බල්ලෝ ජනගහනයක් වැඩි වෙන්නේ? වැඩි වෙන්න හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? මිනිස්සයා මිනිස්සයාට අදාළ ධර්මයන්ගෙන් බැහැර වෙලා.
තිරිසන් සත්වයින්ට අදාළ ධර්මයන් තුල ජීවත්. ඒක තිරිසන් සත්වයාට අදාළ ධර්මයන් තුල ජීවත් වෙද්දී බල්ලන්ගේ ජනගහනය වැඩි වෙනකොට නෝනා බල්ලන්ට ඉන්ටෙන්ෂන් ගහලා ගන්නෑ. මනුස්සයා මනුස්ස ධර්ම වලින් පරිපූර්ණ වෙනවා. මනුස්සයා මනුස්ස ධර්ම වලින් පරිපූර්ණ වෙන්නේ නැතුනොත් තව තවත් තිරිසන් සත්ව ගහන වැඩි වෙයි. වැඩි වෙද්දී අපි තිරිසන් සත්තුන්ට හිංසා කරන්න යන මොහොතක් පාසා අන්න එතනින් ආයිමත් අපි අකුසලයට දාන. එතරබනේ තිරිසන් සතෙක් උනේ කවුද? පෙර මිනිස්සේගේ වැරදි නිසා. පෙර මිනිස්සේක් වැරදි කරලා මනුස්ස ධර්මයට අදාළ නොවන දේ කරලා තිරිසන් සතෙක් වෙනවා. තිරිසන් සතෙක් වුණාට පස්සේ මනුස්ස ධර්මයන් ආරක්ෂා කරන දොස්තර මහත්තයා තිරිසන් සතාට බෙහෙත් ගහන්න ගිහලා එයත් තිරිසන් සතෙක් බවට අන්න බලන්න. එහෙම තමයි මායා ලෝකේ කොට නගලා තියෙන්නේ. අයහපත කරන මිනිස්සයා අයහපත කරන්නේ පෙර අකුසලයේ නිසා. ඒතොට අයහපත කරන මිනිස්සයා කරන දේට ගැටිලා අර හොඳ මිනිස්සයා අයහපත කරන තැනටම වැටෙනවා. මෙහෙම ගිහිල්ලා තමයි ලෝකේ මුර්ග සංඥාව කියන තැනට වැටෙන්නේ. අවසානයේ සියල්ලම අයහපත තුනට වැටිලා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ ලෝකයේ කියන්නේ හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා ලෝකයේ සිදුවෙන දේවල් දැකලා අපි ධර්මානුකූලව අපි හැදිලා මේකෙන් ගැලවෙන්න ඉන්න මෙහාන උනා. උතන අපිට කරන්න දෙයක් නැහැ.